කර්මයක් සිද්ධ කරාම යම් කිසි ක්‍රියාවක් සිද්ධ කරාම එක්තරා ගති විශේෂයක් අපේ సంతානෙහි ඉතිරි වෙලා ඒ ශක්තිය ගතිය නිසා අනාගතයේහි මතු ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක සාමාන්‍යයෙන් මිනිස්සයාට තේරුම් ගන්නට අමාරු සිද්ධාන්තයක්. දැන් හොඳට උත්සාහවත් වුණොත් එහෙම සැපවත් වෙනවා ජීවිතේ සාර්ථක වෙනවා කියන එක සාමාන්‍ය මනුස්ස මනසට වැටහෙන දෙයක්. ඒ වගේම අයහපත් ලෙස ජීවත් වුණොත් එහෙම ජීවිතේ අසාර්ථක වෙලා දුක් විඳින්න වෙනවා කියන එකත් ඒ විදිහට සාමාන්‍යයෙන් සබුද්ධික මනසට වැටහෙනවා. මේ කර්මයේ গুপ্ত ස්වභාවය නැත්තම් গুপ্ত ලෙස විපාක ලබා දීම කියන එක සාමාන්‍ය මනුස්ස නුවණට ගෝචර නොවෙන්නා වූ එක්තරා සුවිශේෂී ගැඹුරු ධර්ම නියාමයක්. ඒකට අපි කියනවා කර්ම නියාමය කියලා. ඒක එක්තරා ධර්මතාවයක්. එතනදී සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි සිද්ධ කරන යම් යම් කායික වාචික ක්‍රියාකාරකම් ඇත්තරම ගන්නවා නම් අභිධර්ම ක්‍රමයේ හැටියට සියලුම කායික වාචික ක්‍රියාකාරකම් සහ මානසික ක්‍රියාකාරකම් ඒ කියන්නේ ජවන සිත් වශයෙන් පහළ වෙන ඒවා හැම සිතක්ම නෙවෙයි ජවන සිත් වශයෙන් පහළ වෙන බල සම්පන්න සිත් ඒවල තියෙන චේතනා නැත්තම් ඒ ක්‍රියා කිරීමට ඇති උත්සාහය උනන්දුව කියන එක ඉපදිලා නිරුද්ධ වෙනකොට යම් කිසි ගති විශේෂයක් අපේ సంతානෙහි ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. සමහර තැන්වල කර්ම සමංගිහිතාවය කියලා දක්වලා තියෙනවා. නමුත් එයින් අදහස් වන්නේ ප්‍රතිසන්දිදායක කර්ම ශක්තිය. ඉතින් මේ ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට යම් කිසි ගති විශේෂයක් අපේ సంతානෙ ඉතිරි වෙනවා. ඒ ගති විශේෂය අපේ సంతානෙ ලුහු බඳිනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී නහි කම්මං කතම් පාපං සජ්ජු කීරංව මුච්චති දහන්තං බාල මන්වේති බස්මච්ඡන්නව පාවකෝ කියලා දේශනා කරේ ඒකයි. අර බස්මච්ඡන්නව පාවකෝ කියලා කියන්නේ හරියට අලු යට තියෙන ගිනි පුපුරු වගේ නැත්තම් ගින්දර බීජ වගේ ගිනි බීජ නැත්තම් ගින්දර වගේ මේ පාප කර්මය බාලයාව අනුගච්ඡනේ අනුගච්ඡන කියනවා කියලා කියන්නේ අනුගච්ඡති කියලා කියන්නේ පසුපස ලුහු බැඳගෙන එනවා. මොකද්ද මේ කර්මය නෙවෙයි ඒ කර්මය නිසා ඉතිරි වෙච්ච ශක්ති විශේෂය. ඒක අපි අපේ පොත්පත්වල හඳුන්වලා දෙන පරමාර්ථ ජාතික ජාතිකයක් කියලා. ඒ කියන්නේ පරමාර්ථ ධර්මයක් නෙවෙයි පරමාර්ථ ධර්ම වූ චේතනාවේ එක්තරා ස්වභාවයක්. වේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ විස්තරය අනුව චේතනාවේ එක්තරා අවස්ථාවක් කියලා කියන්නේ. ඉතින් මේ අපි කිරණ කායික වාසික ක්‍රියාකාරකම් අනුව ක්‍රියාකාරකම් වල මේ කායික වාචික සහ මානසික ක්‍රියාකාරකම් වල ඔය කියන ගති විශේෂය අපේ సంతානෙහි ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන ගති විශේෂය අනාගතයේහි සුදුසු කාලයක් ලැබෙනකොට ප්‍රතිඵල ලබා දෙනවා. මොනවද? යම් යම් භවවල උප්පත්තිය ගෙන දෙනවා. ජීවත් වෙලා ඉන්නකොට විපාක චිත්ත චෛතසික කර්මජ රූප කියලා ධර්ම ටිකක් ඇති කරවනවා. ඒ වගේම ඒ පුරාණයේ කරපු කර්ම හේතු කරගෙන එක්තරා සැප විඳීම දුක් විඳීම සහ නොයෙකුත් සිද්ධ සංසිද්ධීන් වලට গুপ্ত ලෙස අපේ ජීවිතේ මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සමහරවිට කල්යාණ මිත්‍රයෝ මුණ ගැසනවා. පාප මිත්‍රයෝ මුණ ගැසනවා. සමහර වෙලාවට ලෙඩ දුක් ඇති කරනවා. ඒ වගේම නිিন্দা පහස වලට නිකරුණේ භාජනය කරනවා. ඒ වගේම සමහර කෙනෙක් අන් අයට ප්‍රිය වෙන පුද්ගලයෙක් බවට ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ස්වභාවයෙන්ම. ඒ වගේ নানা ප්‍රකාරේ විපාක හම්බ වෙනවා මේ කර්ම ශක්තිය නැත්තම් කරපු කර්මයේ හේතු කරගෙන. මේක සාමාන්‍යයෙන් නුවණස සාමාන්‍ය නුවණසට වැටහෙන එකක් නෙවෙයි. මේක වැටහෙන්නේ ප්‍රත්‍යක්ෂව යථා කම්මූපග කියන අභිඥාවට. සමාධිය දියුණු කරලා සත්‍යයන් සැප දුක් විඳිනකොට ඒ කවරක් නිසාද කියලා විමසනකොට ඒ සත්‍යය පුරාණේ කරලාද කුසල අකුසල කර්ම අනුව මෙසේ සැප දුක් විඳින බව ඒ ඍෂිවරුන්ට නැත්තම් ධානලාභී අභිඥාලාභීන්ට වැටහෙනවා. බුදුරජාන් වහන්සේ වැනි ඥානවන්තයෝ ඒ විදිහට ඒ ලෝක සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරා ඔබ කරන කුසල අකුසල නැත යහපත් අයහපත් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල අනාගතයේ භුක්ති විඳින්නට සිද්ධ වෙන බව. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් කර්ම නියාමය. අපි කරන ක්‍රියාකාරකම් නිසා යම්කිසි ගති විශේෂයක් సంతානෙ ඉතිරි වෙලා ඒ ගති විශේෂය සුදුසු කාලයේදී විපාක ලබා දෙනවා අපේ సంతානෙට. මෙතනදී අපි දන්නවා බොහෝ බෞද්ධයන් වශයෙන් මේක තමයි කර්ම නියාමයේ කර්මයේ සම්බන්ධයෙන් වැඩ කරන ධර්මතාවය.